ලංකාවේ ණය වැඩසටහන් වලට අනුකූලව දෙවන සමාලෝචනය අවසන් කිරීමෙන් පසු වාණිජ්‍ය ණය හිමියන් සමග ගිවිසුම් වලට එළඹෙනු ඇතැයි දැඩි අපේක්ෂාවක් පවතින බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසනවා. හරියන්න නම් මල්ලි හරිම තැනට යන්න ඕන. LOLC Finance හරියන්න හරිම තැන. ශ්‍රී ලංකාවේ සාර්ව ආර්ථික ප්‍රතිපත්ති සංස්කරණ පළදැරීමට පටන්ගෙන ඇති බවද මම ප්‍රකාශ කරන්න කැමතියි. ශීඝ්‍ර අවධමනය ශක්තිමත් සංචිත එක්රැස්වීම සහ මූල්‍ය පද්ධතිය ස්ථායිතාව රැකගනිමින් ආර්ථික වර්ධනයේ සමාරම්භක සලකුණු දැක ගැනීමට හැකිවීමත් මෙහිදී සඳහන් කළ හැකි. එමෙන්ම සැලකිය යුතු රාජ්‍ය ප්‍රතිසංස්කරණ වලින් පසුව රාජ්‍ය මූල්‍ය ශක්තිමත් වී ඇති බවත් මෙම ප්‍රතිසංස්කරණ අඛණ්ඩව පවත්වාගෙන යාම වැදගත් බවත් පැවසිය යුතුයි. ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමේ මීළඟ පියවර වන්නේ බාහිර වාණිජ්‍ය ණය හිමියන් සමග සාකච්ඡා අවසන් කිරීම සහ නිල ණය හිමියන් සමග ප්‍රතිපත්තිමය වශයෙන් ගිවිසුම් ක්‍රියාත්මක කිරීමයි. දේශීය ණය මෙහෙයුම් ප්‍රතිව්‍යුහගත කිරීමද එහි කොටසක් බව ඔබ දන්නවා. එයද මේ වන විට බොහෝ දුරට සම්පූර්ණ කර ඇති අතර දෙවන සමාලෝචනය අවසන් කිරීමත් සමග වැඩසටහන් පාරාමිතීන්ට අනුකූලව වාණිජ්‍ය ණය හිමියන් සමග ගිවිසුම් ඇති කර ගැනීමට ඉහළ අපේක්ෂාවක් පවතිනවා.